කුලී හේවායන් යුද්ධයට යවන්නේ මෙරට රොසියානු තානාපති කාර්යාලය අවට ගැවසෙන කණ්ඩායමක්. මහින්ද අලුත්ගෙදරගේ වාර්තාවක සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වැඩියෙන් මාළවිවන බ්‍රෑන්ඩ් නිව් ආසනහතේ SUV රථය DFSK Glory I Auto. මෙරට හමුදා සේවයෙන් විශ්‍රාම ගිය සෙබළු කුලී හේවායන් ලෙස රුසියාවට නැගෙන යාමේ ජාවාරමට මෙරට රුසියානු තානාපති කාර්යාලයේ අවට ගැවසෙන කණ්ඩායමගේ සම්බන්ධයක් ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුයයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබඩ මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රුසියානු හමුදා කඳුරුවල සේවයට යයි කියා මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් විශාල වැටුප් ලබා දෙන බව ස්ථාන කර රුසියාවට රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ යොදවා තිබීම සම්බන්ධයෙන් කරුණු හෙළි කරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා කියන එකයි මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. ඒ ඔහු කරන අනාවරණයක් දැන් පරීක්ෂණාංශ වලට විරුද්ධයි. රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපස සිටින පුද්ගලයෝ කවුද? දැන් ඉතින් හොයන එක අදාළ කණ්ඩායම් වලට බාරයි. හිටපු හමුදා භටයන් 600ක් රුසියාවේ යුක්‍රේනයේ බලෙන් යුද්ධයට දාලා තියෙනවා. මේ දයාසිරි ජයසේකර ජනාධිපතිවරයාට එලෙස තමන්ගේ දැනුම් දීම සිදු කර තිබෙනවා කියන එකයි මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. එහි දක්වා තිබෙන්නේ රුසියාවේ සහ යුක්‍රේනයේ කඳුළු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හමුදා භටයන් 600කට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමක් කර තිබෙනවා.